ශ්‍රී ලංකා කණ්ඩායමත් අෆ්ගනිස්තාන් කණ්ඩායමත් අතර තිබුණු පළවෙනි එක් දින තරගයේ අවසන් වෙන්නේ ශ්‍රී ලංකා භූමිය තුල එක් දින තරගයක කණ්ඩායම් දෙකේ එකතුව වැඩිම ලකුණු ලබාගත් තරගයේ විදිහට තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළත් ලකුණු 55කට ප්‍රබල කඩුලු 5ක් දැවී ගින් තිබුණු අෆ්ගනිස්තාන් කණ්ඩායම තරගය අවසන් කළ විදිය විශිෂ්ටයි තරගයේදී වාර්තා කිහිපයක්ම කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්ගේ අතින් බිඳ වැටෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රහාරය වගේම අෆ්ගනිස්තානයේ සුපිරි සටන ගැනත් ඉන්දියාවේ ප්‍රධානම පුවත්පතක් වන හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කරලා තිබුණා. එතෙන්දී මේ වාර්තාවේ බිඳවැටුණු සචින්ගේ වාර්තාවක් ගැනත් සඳහන් වෙලා තිබුණා. එක් දින තරගයක වයස්ගතම ක්‍රීඩකයෙක් විදිහට සචින් වාර්තා කළ ශතකයේ වාර්තාව නබීගේ ශතකයක බිඳවැටුණා කියලා තමයි හින්දුස්තාන් ටයිම්ස් කියන්නේ. අවුරුදු 39ක් වෙන මොහමඩ් නබී සචින්ගේ ලෝක වාර්තාව පහු කරගෙන ගිහින් එක් දින තරගයක ශතකයක් ගත්ත වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වෙද්දී කඩලු පහක් අඩු ලකුණු ගානකට බිඳවැටෙන අවස්ථාවක කණ්ඩායමක් අවසානයේ ලබාගත් වැඩිම ලකුණු ගාන අෆ්ගනිස්තානයේ වාර්තා කළත් ශ්‍රී ලංකාව ලබාගත් විශාල ලකුණු ප්‍රමාණය නිසා අවසානයේ ජය ගන්න සමත් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. එහෙම තමයි හින්දුස්තාන් ටයිම්ස් කියන්නේ. අෆ්ගනිස්තාන් කණ්ඩායම හමුවේ ක්‍රීඩකෙක් එක් දින තරගයක ලබාගෙන තිබුණු වැඩිම ලකුණු වාර්තාව මැක්ස්වෙල්ගෙන් උදුර ගන්න පැතුම් සමත් වෙද්දී එක් දින ඉතිහාසයේ ප්‍රතිකරුවෙක් ලබාගත් වේගවත්ම ද්විතීයික ශතකයන් අතරේ තුන්වෙනි තැනට පත්වන ඉනිම පැතුම් මේ තරගයේදී සෙල්ලම් කරද්දී එක් දින ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක වාර්තා කරන ඉහළම ලකුණු අතරේ තුන්වෙනි තැන මේ අෆ්ගනිස්තාන් කණ්ඩායමට එරෙහිව ලබා ගන්න ලකුණු 381 පත්වෙද්දී අෆ්ගනිස්තාන් කණ්ඩායම තරගයේ අවසන් වෙනකම් දෙන සටන නම් අපූර්වයි. ඔය විදිහට සමස්ත තරගයේම වැදගත්කම ඡේද දෙකකට කැටි කරන හින්දුස්තාන් ටයිම්ස් පැතුම් නිශ්ශංක කියන ප්‍රතිකරුවාගේ ඉනිමත් ඉහළ වටිනාකමක් තියෙන ඉනිමක් විදිහට තමයි නම් කරන්නේ. සාමාන්‍ය කඩුල්ලේ ඉඳලා පහර දෙන ප්‍රතිකරුවෙක් විදිහට නම් දරා ඉන්න පැතුම් පහර දීමේ වේගය 150කට වැඩි තැනක තියාගෙන ලකුණු 200 පහු කරලා යන්න සමත් වීම පැතුම්ගේ විශිෂ්ට වෙනසක් කියලා තමයි මේ හින්දු වෙබ් අඩවිය කියන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස අපරිතවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.